කියන්නේ ලෝකයේ සියලුම රටවල් වාගේ එකතු වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධානයක් හැටියට පිළිගත්තු දෙයක්. ඒ සංවිධානයේ සමාජික හැටියට ශ්‍රී ලංකාවත් ඒ පිළිගන්නා දේවල් වලින් තමන් තෝරා ගන්න දේවල් වලට එකඟත්වය පළ කරලා ඒවා ගරු කරලා ඒවා ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ලංකාව විතරක් නෙමේ බොහෝ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මානව හිමිකම් වලට එකඟ වුණත් තමුන්ගේ රටේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන්නේ මැලිකමක් සහ පසුබෑමක්. සමහර විට මානව හිමිකම් ගැන කතා කරන අය පවා ඔවුන්ට ද්‍රෝහීන් හැටියට පෙනෙන්න ගන්නවා. ලංකාවේ ගත්තොත් වද හිංසාව පිළිබඳව, අතුරුදහන් වීම පිළිබඳව, ළමා හිංසනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තියන් අතර එකඟ වෙලා අත්සන් කරලා ලංකාවේ නීතියක් බවට පත් කරලා තියෙනවා. නමුත් තියෙන දුර්වලකම තමයි ඒ ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ඒ තරම් උවමනාව, ඒ තරම් දේශපාලන උවමනාවක් පෙන්වන්නේ නැහැ. මම හිතන හැටියට රටවල් වලින් අයතුරුස් ගනුදෙනු කරගන්න අවශ්‍ය වන තරමට මානව හිමිකම් පිළිගන්නවා කියන මිසක ඇත්ත උවමනාවකින් පිළිගැනීමට ඔවුන් සූදානම් නැහැ. ඒ නිසා අපේ රටේ අද වෙද්දි බරපතල ප්‍රශ්න. පහුගිය කාලේ සිවිල් සංවිධාන මැදහත් වෙලා යම් යම් ක්‍රියාකාරකම් නිසා ඒ සිවිල් සංවිධාන පුළුවන් වුණා ආණ්ඩුවට බල කරන්න ඒ මානව හිමිකම් සුරැකීම සඳහා විවිධ යාන්ත්‍රණ හදන්න. ඒකක් තමයි ස්වාධීන කොමිසම් පිහිටවීම ව්‍යවස්ථාදායක සභාව හරහා ජනාධිපතිට පාර්ලිමේන්තුවට දීච්ච බලතලය පවා ඉවත් කරලා සිවිල් හැටියට එහෙම නැත්නම් සියලුම පක්ෂවල ඒකාගෘතයක් ඇතුව ඒ ස්වාධීන කොමිසම් වලට මිනිසුන් පත් කිරීම නිලධාරීන් පත් කිරීම ස්වාධීන කරලා මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසම මේ වගේ දේවල් වලින් ඒ අපි අඩියක් ඉස්සරහට තිබ්බා. එහෙම අඩියක් ඉස්සරහට තියලා හදපු මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසම අද වෙද්දී ඒවල ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කියලායි අපේ චෝදනාව තියෙන්නේ. ඒකට හේතුව තමයි අද ජනාධිපති තමයි ඒ ව්‍යවස්ථාදායක සභාවල් ඒවා පත් කරලා තියෙනවා නාමිකව. නමුත් සියලුම තීන්දුව ගන්න ජනාධිපති වමනා ආකාරයට. ඒ නිසා ඒ ස්වාධීන කොමිසම් වල ස්වාධීනකම නැති කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණේදී අපි බරපතල ලෙස අද ගැටලුවකට මුහුණ දෙනවා මේ ආණ්ඩුව යටතේ. ඒ පහුගිය කාලේ දිනාගත්තු මානව හිමිකම් වල ප්‍රමාණය කියන්නේ පරිසරයේ වපසරිය ඔවුන් සීමා කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මානව හිමිකම් පහුගිය කාලෙම විශේෂයෙන්ම යුද්ධය කාලේ හඳුන්වන්න ගත්ත දකුණේ මේ රටට ද්‍රෝහී වෙන රට පාවා දෙන ඩොලර් කාක්කන්ගේ වැඩක් හැටියට හඳුන්වලා දුන්නා. ඒක මොහොතක ජයග්‍රහණය කළ දකුණු ජනතාවේ බහුතරයක් ඒක විශ්වාස කළා. එතකොට අද වෙද්දී ඒක එහෙමම නොකිව්වට ක්‍රියාකාරකම් වලින් ඔවුන් ඔප්පු කරන්න හදනවා. මේ මානව හිමිකම් නිසා කුඩු ව්‍යාපාරය නවත්තන්න බෑ, රටේ ආරක්ෂාව සලසන්න බෑ මේ මානව හිමිකම් කාර්යෝ කියන කාරණෙත් එක්ක. මිනිසුන්ගේ තියෙන සාමාන්‍ය දැනීමත් එක්ක මේක පිළිගන්න සූදානම් වෙනවා බහුතරය. ඒ නිසා අපිට විශාල අභියෝගයක් එල්ල වෙනවාද? ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් මේවා පිළිගනිමින් ජාතික වශයෙන් ඒවා වලපල්ලට ගමන් කරන්න උත්සාහ කරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන්ව ද්‍රෝහීන් හැටියට හඳුන්වමින් මානව හිමිකම් ක්‍රියාකාරී මානව හිමිකම් රටට වින කරන දේවල් බවට හඳුන්වමින් ඔවුන් රටේ මහ ජනමතයක් හදමින් ඒ මානව හිමිකම් උල්ලංඝනය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ කාරණා ටික දිහා බලද්දි මේ අවුරුද්ද ඒ කියන්නේ 1948 දෙසැම්බර් 10 වෙනිදා ජාත්‍යන්තර දිනයක් බවට ප්‍රකාශ කරාට පස්සේ අවුරුදු 70 ගානකට පස්සේ මම හිතන්නේ අපි ආපස්සට ගමන් කරලා තියෙනවා. පහුගිය කාලේ සිවිල් සංවිධාන මොනතරම් ක්‍රියාකාරී වුණත් අද තිබෙනව තත්ත්වෙ දිහා බලපුවාම අපි ආපස්සට ගමන් කිරීම ආරම්භ කරලා තියෙනවා. මේක විශාල අභියෝගයක්. ලේසියෙන්නේ නැහැ. එක පැත්තකින් මිලිටරිමය මැදහත් වීම ශක්තිමත් කරමින් තියෙනවා. ඒ මිලිටරිමය මැදහත් වීමට ජනතාවගේ යම් සහයෝගයක් ලබා ගනිමින් තියෙනවා. ඇත්ත තමයි ආපදාවන් වලදී මිලිටරියකට වඩා ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. ඔවුන් හමුදාවක් ඇතුළේ සංවිධානය වෙලා තියෙන නිසා. නමුත් සිවිල් කටයුතු වලට මැදහත් වෙනවා කියන්නේ අපේ අවසානයක් කියලායි මම හිතන්නේ. ඉතින් මේකට ඉඩ දෙන්න බෑ. උදාහරණයක් ඇතුළේ අතුරුදහන්වන් දැනටන් පිළිබඳ කාර්යාලය විවෘත කළා. ඒක ජයග්‍රහණයක්. අවුරුදු 30කට පස්සේ අතුරුදහන්වන්ට තමුගේ දරුවන්ට වෙච්ච දේ ගැන ගිහිල්ලා අහන්න ස්ථීර කාර්යාල පීඩුවක ජයග්‍රහණය. පහුගිය ආණ්ඩුවත් ඒක පීඩෙව්වට යාළුවන් දේශපාලන වමනාවක් තිබුණා ඒක ශක්තිමත් ඉදිරියට ගෙනියන. නමුත් ඒක පීහිටෙව්වා. ඒක ක්‍රියාත්මක වුණා. නමුත් අද වෙද්දී
ඒකට පත් කරලා තියෙන සභාපති පිළිබඳව අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඔහු නායකත්වයේ දරුවෝ ඔහු සභාපතිත්වයේ දරුවෝ දේශපාලන පරිගැනීම් කමිටුවේදී අතුරුදහන්වීම පිළිබඳව ඔහුගේ හැසිරීම දිහා බලපුවාම ඔහු ආද පත් කරලා තියෙන ඉතා පැහැදිලිව අතුරුදහන් වන් පිළිබඳ කාර්යාලය අතුරුදහන් කරන්න කියලා අපි හිතන්නේ. ඒ අපිට කියන්න තියෙන්නේ අපි දිනාගත් දෙයක් ආපහු හැරෙන්න දෙන්නේ නැහැ. අමාරු තමයි. අපිට විශාල බලපෑමක්. නමුත් එහෙම හැරෙන්න දෙන්න බෑ. එහෙම හැරෙන්න දුන්නොත් අපේ ඒ පරාජය අපි විතරක් නෙමේ අපේ දරුවෝ අනාගත පරම්පරාව ඔක්කොම භුක්ති විඳිනවා. ඒ නිසා නිදහස්ව ස්වාධීනව මනුස්සය හැටියට ගනුදෙනු කරන්න පුළුවන් සමාජයක් හදන්න නම් අපි මේ ආණ්ඩුවට අභියෝග කරනවා මානවකම් වලට අත තියන්න එපා කියලා. මිනිස්සුගේ කාර්යභාරය වෙන්න ඕනේ තමුන්ට යමක් සිද්ධ වෙනකන් මේවට ඒ කියන්නේ අසාධාරණකම් වලට මානවකම් උල්ලංඝනයට විරුද්ධ නොවී ඉන්න එක නෙමේ. අනුන්ට වෙද්දී සමාජයට අහපතක් වෙද්දී අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුව තියෙනවා. නමුත් අහේතුව තමයි තමුන්ටම යමක් වෙනකන් තමුන්ම වද හිංසාවට ලක් වෙනකන් තමුන්ගේම දරුවෙක් අතුරුදහන් වෙනකන් ඒ ප්‍රශ්නය මේ සමාජය පොදුවේ ගන්නෙ නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව. නමුත් තමුන්ට මොන හරි වෙච්චා මේ අය අහනවා මේම රටේ නීතියක් කියන්න පුළුවන් කියලා. ඒ නිසා සමාජයේ කාට හරි අකටයුත්තක් වෙනවා නම් මිනිස්සුන්ගම උල්ලංඝනය වෙනවා නම් ඒට විරුද්ධව නැගීටින්න මිනිස්සු අදිස්ථාන කරගන්න ඕන නැත්නම් ඒ වෙනුවෙන් තමුන්ගේ දරුවන්ගේ ඒවට බිලි වෙච්චාම වැරපෙන්න විතරයි අපිට ඉතුරු වෙන්නේ.